අපි කතා කරන්න බලාපරොත්තු වෙන්නේ අද ඇතරම සංචාරයක ඉන්න අතරේ ග්‍රීසිය දූපත්වල දූපත්වල හුළගත් එෙක් එන පරණ ලස්සන ගොඩනැගිලි කළ ඇතරම අපිට කාමරයක් කම්බුලති නො එතන කාමරේ ජනේලිත්තෙක්ක ජනලේ හෙළවෙන්න සද්ධයක් එනවර යරාත්‍රීයට ඒ හුළඟට ඒ කොච්චර වුනත් ඒ හුළඟ එ ජනල හිෙලවීමත් එක් මට ඇහැරෙනෝ එකනේ සද්ධයක් එහෙන නිසා ඇහැරීමක් වෙන. ඇහැරෙනෝ. එතුරින් මමකරපු වැඩේ මේකර කරන්න තිනක්ම විසිඳමරරාතිරයේ කන්දිකට පොඩි මෙමතිකක් ගහගෙන මේ කොට්ට තත කර ගත්තා ඇතකොට නින්ද ගියා. දැන් අයයි උදේ හැරුුණ ඒකන නින්ද ගන්න හේතුවක් හැරිට උනේ එන්න සද්ධය නවත්ත ගන්න අමක්‍රමයක් දීම. ඒකොටමට හිතුන ොහොම හොඳ උදාහනයක් කරට ගන්න බොලන් අපටර මේ පස්සය. කියන ගෙන අහලත්්‍යබන මේ පස්ස නිරෝධ එමනත්ත හේතු පල නිරෝධය. කොහොමද සම්බන්ධ වෙන්න කියනකට ඇතරම චක්කුංච පටිච්ච රපේච. එමනත් සෝතන්ත පටිච්ච සද්දේච උපපද්ධති සෝත විඤ්ඥානං තින්නන් සංගති පස්සු කියන පස්සය ගැන. ි හරි අවබෝධයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කරන්තා කරන්න මේ උදාහරණය ගන්න. ඇ මේ උදාහරණකටට කියන්න දේන දැන් කණන හපු එක. ඇතන සද්ධයක් අපිට ඇහෙන ඕනව වෙලා වෙන විදිහ. අපිට හරියටම අහුවෙලා නැහැගෙන එකයි කියන්න දේන මෙ මේ පස්සේ ගන එක ඇත්තරම අපි ගන්න හැම දෙස්සම ස්පාර්ෂයක් එම ස්පාර්ෂ කිරීමක් හැටියට ගන්න අපට පුරදලතියෙන ස්පාර්ෂය කියන එක ඇත්තටම කියන්න මේ කාය ස්පර්ශයකර ැන. මොකක් කරය අල්ල නොකොට වෙන ස්පර්ෂය නැතන් ට්ච් කියන ඉංග්‍රීසි වචනය එන තේරුම තමයි අපි සිංහලටත් ඒක භාවිතාගන්න පුරදේ තියෙන දැන් එහෙම කියන ස්ර්යත් ඇත්තනම ස් පර්ෂයයක් තමයි නමුත් එතන වෙනහැරිත් තම මේ පස්සු. කියන තැනින් භාගතු වහසේ විස්තර ගරන්න ොකද අපිට මේක අහු නොවෙනතා කල් අපි හිතන්නම තියන ඉන්න පවතින දේවල් මේ ඉන්න මට. ස් පර්ශය වෙනවා කියන තැනින්ම අපි හල්ලගන්නේ. එතකොට එහහිම ඒ හරිියන්න නෑ ඒ කවදාපත් මේ නිවැරදි මාර්ගයට එන්නේ එමද නිවැරි දර්ශනය ආරය සම්මාධිට්ටියේ කියන තැන අහුුවවෙන්න විදිහක් නෑමකොද පස්සේ හරියට අහු ලවත් නෑ පස්ස නිරෝධය කිරීම එත්තන් හේතු පල නිලෝදය ගැෙන නිර්මාණයක් ගැන හිතුවඩ අපි අපිස අහුවෙන් නැතු කොහොමද තින්නන් සංගති පස්සෝ කියන තැනැත්තටම තැයි පසේ කියන ාගත වහන්ස විස්සර කරන්නේ. පැහැදිලියෝ මේ සත්‍යයක් මොකොද මේ ඕනම වෙලාවක වෙන ස්පර්යක්. ඇසට කණට නාසයට දිවට ශරීරය කියපර්ශවීම් විදිහට මයි පස්ස තින් අන්සංගති පස්සෝ කියන එක විදිහට මයි මේ ස්පර්ශය දැනීමක් දැනගැනීම අපිට වෙන්න කියනය ගැන. ඇත්ත වශයෙන් අපිට හොඳ අවබෝධයක් තිබීම අත්‍යය වශයයි. වෙලාවේ මොකොද අපිට එහෙම නොවී මේ මොහොත හැදන එක අපි කොච්චර කිව්වත් මේ මොහොත හැදින විදිහ අපි හරියට අවබෝධ කරග නෑ අපිට අහු වෙලා නෑ.ට අහු නොවෙන තාක්කල් අපිට ස්පර්ෂ නිරෝධය හීනයක්. පස්ස නරෝධය හීනයක් මං ස් පර්ෂල් වැඩද පස්ස නිරෝධෝ නිබ්ානංකිීල බාගතතු වහන්සේ කියන්නේ හේතු පල නිරෝධය මයි ඇති මේ හේතු පලයක් මොකක්ද කියනක අපි හරියට දැනගන්න ඇති තාකල් මේක නොවෙන නිසා. ම වැඩසරහණ ස්ක්‍රිප්ෂන් එක ඉතාම විස්තරාත්මකෝමක ලියනවා මොකොද මට බොහෝ වෙලාවල යන නිසාමේ දවස්වල ඒ ලියන අතරේ මම මේ දඩසහණ කරන්නවා විනාඩි පහලෝක මේකද කියල දෙන්න කියන්න කියන්න වචනයෙන් ඒ අමුතුරන් ගරුණගල ිස්ක්‍රිප්ෂන් එක බා ොහම හොඳින් ඒ එක ියවුනා මකොදමට හොඳින් වෙලා ති බිච නිසා ඒක නැවත නැවත බැලීමෙන් තවදුරටත් මේ විස්තරේ ගන්න බලන්න මොකද මේ අවබෝධය ඉතාමත්ම වැදගත් ම කොට්ටයක් නැ කන්දක වහ ගැනීම සද්‍ය නැතු කොහොමද කියලා බලන්න ගත්තුත් අපිට මේ අහුකරගන්න පහසුව කියලා මට හිදෙනවා. දෙබල සද්‍යය මට ආපු හැටි අර ජනලයක් හෙළවෙන ක හුලගට යම් සද්ධයක් එතන හැදෙනවා ඒ සද්ධ මගේ කණට වදිනවා මගේ කණට වැදිලා මට හැර හැගන සද්ධ එන නිසා වටනඉදයන්න. ඉතුරට මොකත් මේ වෙන්නේ සද්ධයක් නැතූති නවද එලි සද්ධයක් තියනවා. එලි සද්ධයක් වෙනවා. ඒ සද්ධ මට ඇහෙනවා කොහොම ඇැහෙන්නේ මගේ කනාරා. දමේ අභ්‍යන්තරය කනක් නෑ කියනවත්. එලිය සද්ධයක් නෑ කියීනවත් කියන විශ්වාසයහහිමනැත්තැනිිගන් එහෙම කියලා පටලවාගන්නම හරිම ව්‍යාකූල ඒක තමයි අපිට වෙතින වැරද්ද. බොහෝ දේශනා වලද මට හෙන දේවල් තමයි එලිය යමක් නෑ තුළ යමක් නෑ මොකොත් නෑ ඔය වගේ කතන්දර එහිම ගන්නම මේ මොහොතක් හැදින අනු හැඳන අන මේ හැදින්න මොහොත අපිට අල්ලගන්න බැරුවීම නිසා මේ එක මොහොතක් හැදිලා ඉවරෙනවාගේ නිගගන්නයි මේ ඔක්කොම දැන් අපි ආපා උදදාාරට යම ඔන්න එලියේ ජනල හෙළවෙන සද්දේ මට ඉන්න කොහොමද කනහරහනේ මං කනවැැහුවා කනවහැපු ගම මොකක්ද වුණේ තින්නන් සංගති පස්සෝ කියන පස්සේ සඳහා අවශ්‍ය කාරණාතුනෙන් එකක් නැති වුණ. දැ මිතකොට අපිට බලන්න නොමේ තින්නන් සංගති පස්සූ සඳහා අවශ්‍යය මොකදද සද්ධයක් නිපද වෙන්න කියලා. දැ තින්න සංගති පස්සුවට කලින් කට කියන්න නවා මේ භගතතුරහසේ මඳ පුණඩි සුත්‍රීතාව මැම මේ එක දේශනා කරනවා සදධයක් අපට සද්දරූපයක් හැදෙන හැටි. ොහොමද සෝතංච පටිච්ච සද්දේච උපපද්ධති, සෝතවිඤ්ඥානං තින්නන් සංගති පස්ස. ඔන්න පස්සේ. තින්නන් සංගති පස්සු මේ කාරණත් තුුණුම එකට එකතු වෙන්නව වෙනවා. මොනොද කාරණතුුණ සද්ධයක් සද්්‍යය වැදින අභ්‍යන්තරයක් එලිගැන එලිය සද්ධයක් අ්‍යන්තරය ස වැදින කනක් ඒ දෙකේ එකතුවීම. එකවරවීම නිසා පටිච්චවීම නිසා පටිච්චවීම කියන තැන අපිට පොහෝම වැදගත්විය යුතු දැන. ඒ දෙකයේ පටිච්චවීම නොවෙනතා කල්, සෝත විඤ්ඥානයක් උප දෙන්නේ නැත. දෙකන්නේ සෝතංච පටිච්ච සද්දේච උපපද්ධති සෝත විඤ්ඥානං. ඔය කාරණා තුන මොනුවද එලිය සද්ධය අභ්‍යන්තර කන ඒක වැදීම ඒ එක පටිච්චවීම ඒ මොහොතේම එකවර තුනම ඔය කාරණා තුනුම. ඒ තුනම එකවර වෙනවනං එප දෙනවා මොකදද. සෝත විඤ්ඥාණය මේ මොකදද කිය සදධනමි සද්ධයක්ක කියන තැන එකන ඒන වින්දන වීම සඳහා සද්ධයක්ය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ තින්නන් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වෙනවා. මේ පස්සේ නිසා වින්දනයක් වෙනවා මේ කනේ ඇත්තරම කියනවල ඒ තමයි සඥඥාවක් වන්න. වේදනා සඥ්ඥා. සංස්කරණය වෙනවා කණට ආපු සද්ධයක් ඒ මොන සද්ධ අද්ද කියලා. මට ඇහෙන්න්නම අර දොරහෙලෙන සද්ේ. දැන් ඔන්නන්නේට නමුුදදා ගත්ත දොරහළවෙන සද්ද කිය. ැන් මට දිගටම මේ නැවත නැවත වෙනවා. නැවත නැදරගැ ඇයි මේක වෙන මොහොත ගැනයි අි මුලිම එකම එකම එක හොතක් ගැනීම කතා කරන්නේ. එක්ක මේක මොහොතක ඕක වුණා. මොකද සෝතන්ත පටිච්ච සද්දේච උපත්ධති සෝත විඤ්ඥාණං, දින්නන් සංගති පස්සෝ තුනේ එකතුව පස්ස පච්චයා වේදනා වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන පංචස්කාන්දය දැම්ම පංචස්කන්දයක් වීම හොම ස්ුභාවයක් ස්ුභාාවකෝම හොලගින් එක හෙවෙලා තන සදධ්‍යයක්ක එල මං ඉන්න මට මේක හැන එක ස්වභාවයක්. ද මම මේකට අරමයෝදාගෙන ඉන්දයන්න ඇත්තේ ඉතින් ඔක්කෝකගම තන නිසා එ ඒක එහිමතන ප්‍රශ්නය මේක මේ පංචස්කන්දය පංච උපාදානස්කන්ධයක් කරගන්නවා. අපි මේක වෙන්න විදිිය නො දකින තා අක්කල්. ැ වෙන විදි දකින එක වැදගත්තුව අමොකද. මේක මේ මොහොතත් ඒ ඉවරයි. ඊගාවට වෙන්නෙත් මේ මේ විදිහමයි කියන එක එතුකොට අපිට අවබෝධ වෙන්න ගන්නවා මේක පුරුද්දක් හැටිටයවා මේ මොහෝ හැමතේ එත්සේම මේ වෙන ඉවරය. මේ වෙන ඉවරයකට ඉවරවෙන නොදී අපි නැවත නැවත ඒකිරිහි තියෙනවා ඉන්නවා පවතිනිවා කියන භවය හදනෝ. තින් භවයහතනකාල් පොහොමද බවනිරෝධය කරන්න අපි. භවය හදන්න අපිට හේතුව පස්සය පලය ඒක දැනගැනීම විඤ්ඥාණය. එතකොට පස්ස පච්චා වේදනා, වේදනා සං්ඥා සංකාර, විඤ්ඥානය වෙනවාමයි අපිට එක දිගටම ඒක ස්වභාවය නමුත් ඒ අපිට අහු නොවෙනතාකල් ඒක ඉවර කරන්න, අපි ඒ තියෙන ඉන්න පවතින මම ඒවා සද්දාහන විදිහටව තමක් දිගරම අපිට ඉන්න පුරද්දවෙලාදයන. මේකින් වෙන්න ඒ පුරුද්ධා තහැරගන්නවා. පුරුද්ධාතාරනවා කියන්නේ මෙතනඇලෙන්න්න ගැටන්න කොහෙවත් දේවල් නැහැයි කියෙක මන්ටම වබෝධමින් පවතිනවා. ඇති මේ ආරම්භය මෙහෙම ආරම්භ කරන කෙනෙක්ට විතරමයි ඉහාට යන්න පුළුවන් වෙන්න ඇයි තියනවවත් නැතිවත් නමේ මේ මොහොතේ හැෙන ඉවරෙන දෙයක්ක මේ වෙන්න කියන එක අවබෝධ වීම අවබෝධ වීමේ උපරිව පලය තමයි අවම පල්ලේ තමයි සෝතා පන්තවීම සෝතයට ආපන්නවීම ගමන්මාර්ගේ අවසන් පලේ තමයි අරහත්වය ඒකැන්නේ හේතු පල නිරෝධය එම නැත්තං පස්ස නිරෝධය නිර්වාණය ඉති අපි ඒවා ඒ ගමන්මගටයි මේ අවතීරණ වෙන්නේ නැතුව මේ කවුරුවත් කියනවාට මොනවත්ත් මම කියනවටත් ඒක දෙයක් නැම එක තමම්ම දකි වන මේක දකින සත්‍යය තමන්ටම අවබෝධ වීමම පවතිම තුළින් දුකහතන්නෙක් නො වෙනවා දන්නෙම නැතුව. කොහඳ දුකාහදන්නෙක් නොවෙන්නේ දුක්ක කියන එක හැදන හදන්න මේ නොවන දෙයක් වෙනවා කිය කිය තමන් අල්ලං ඉන්න එක මොකක්ද වන්නවා කිය රඳවගන්නවා මේ තියනවා ඉන්නවා පවතිනවා කියන දේවල්. රඳවගන්න තරම් දෙයම් මෙ තිෙනවාවද නෑනේ. නෑ කියන මෙරක් නැතුවහිම නම. මී මොහොතේ. ඇදැනිවරවීමක් විතර මයිවේ ලෝකයේ හැම දෙසිනය වෙන්න ගැෙනක්. අනාගත වර්තමාන අතීත මොනවකරන් මොනවගන හිතුවත් වෙන්නේ මේ මොහොතේ හදනු සිටිවිල්ලක් විතරයි කියෙන අප අර හැමදාම කතා කරන පවු අජත්ත බහිදව කායනු පස්සී කතාව සහ සම්මුුදේ නමුත් එතනද වෙන්න ඒ දෙකෙන් ඇත්තටම සම්මුදේ වය දම්මාන පස්සේවා කායස්මෙන් විහිරති වෙන්න තමම් පුරුදු කරන එක. ඒගැන්නේ සිතතිවිල්ල එක ැදදින්නම ඉවරවෙන තත්ත්වයක් පමණයි සමුදේවය දම්මානු පස්සවා පමණයි මේ ලෝකයේම කියනාව බෝධයාවට පසේතන ඉන්න කෙනෙක් කොහොමද ආත්මයක් පනවන්නේ කියන ආත්මයක් පැනැයිුවොත්මට දුකම නේද කියන එක දුක හැදිෙන දුක සමුදය සීර සීයක්ම තමන්ට තවුරු වෙනවා කිසිම විචිචාව ෙති නැතුව. දැන් පුළුවන් දුක සමුදය ප්‍රහණය කරන්න මාර්ගේ හදාගන්න ඒ මාර්ග අවසානය තමයි දුක නිරෝධ දුක්ක නිරෝදධ පටිපදා මාර්ගේයේ අවසානයේ දුක්ක නිරෝදධ සාක්ෂාතයමයි වෙන්න ඉතිු නොතනයි චතුරාර් සත්‍යවබෝධය තුළින් නැවත නැවත ඒ පුරුදු කිරීමම අරහත්්‍ය දක්වා ය මාර්ගය වෙන්නේ ඉතින් මේක බොහොම නිරවල් හැබැයිඉතින් තම තමම්ම මෙන්න මේ විශේෂයෙන් කියවල මගේ ඩස්්‍රපෂන් එක තවතවද තේරුම්ගන්න බලමු මේක තේරුම්ගන්න නැතුව අපිට ගමනක් නෑ කියලා නැවතත් කියන්නේ නො ති අප කොහොමාරි මේක මේ දර්ශනය නිවැරදි ආර්ය සම්මාධිත්‍යය දැක ආර්ය ශාවකයෙක් වී ඇත්තටම බවුද් නියම බෞද්ධයෙක් වීමට වීරය ශක්තිය ධෛරය ගනිමු තිරුවන්සන්න.